පෙර නවෝවිරූ පරිදි පසුගිය සතිය පුරා අන්තර්ජාලයේ වැඩිහිටියන්ට සුදුසු ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ කිහිපයක් මෙරට බොහෝ ජනතාව අතරේ වයස් භේදයක් තොරව සංසරණය වුණා. ඒ වීඩියෝ නරඹලා ගොඩක් අය වින්දනයක් ලැබුවා. මෙරට ලිංගික පිපාසිතයන්ට මේ වීඩියෝ වැදගත් වූයේ මෙහි ලාබාල තරුණයෙකු සහ තරුණියක සිට නිසායි. නම්ගම් පමණක් හෙළි නොකරන මෙම සත්‍ය සිදුවීම සැවකින් මෙසේය. සරිඳු ගිය වසරේ පාසල් අධ්‍යාපන නිමා කරමින් නිවසර වී දෙමව්පියන්ගෙන් යැපෙන තරුණයෙකි. නිසියාකාරව දැලි රැවුලවත් වී නොමැති මොහු විනෝදයට බරයි. ප්‍රේම සම්බන්ධතා කීපයක්ද ඔහු පවත්වාගෙන ගියේ. එම පෙම්වතියන් සමග ආගිය තැන් කළ කී දෑ පිළිබඳ ඔහු උජාරුවෙන් තම මිතුරන්ට පැවසුවේය. ඒට අමතරව සමහර අවස්ථාවල එම තරුණියන් සමග ගත් ඡායාරූප සහ වීඩියෝ පටපවා පෙන්වුවේ එහි බරපතලකම ගැන සතපහකටවත් මායින් නොකරමින්. නිතුලි සරිඳුගේ ඥාති නැගණියකි. ඇය තවමත් පාසල් අධ්‍යාපනය හදාරයි. සරිඳුගේ හා නිතුලිගේ නිවාස පිහිටා තිබුණේ එකම ප්‍රදේශයකයි. ඥාතිකම් මත සරිඳු නිතරම පාහේ නිතුලිලාගේ නිවස වෙත යාමට පුරුදු වී සිටියේය. නිතුලිලාගේ දෙමාපියන්ටද ඒතරම් අරුමයක් නොවිනි. ඒත් සරිඳු නිතරම පාහේ එම නිවසට පැමිණියේ සිතේ යම් අරමුණක් තබාගෙනයි. ඒ නිතුලි ගැනයි. ඔහු පුංචි නිතුලිගේ අංගපසඟට විශාල කැමැත්තක් දැක්වුවේය. කාලයේ මෙසේ ගත විය. සරිඳු නිවසියන්ට හොරෙන් ඉතා සූක්ෂම ලෙස නිතුලි සමග සම්බන්ධතාවයක් පටන් ගත්තේය. එය ආදර සම්බන්ධතාවයක්ම නොවේ. නිවසියන් නොමැති සෑම අවස්ථාවකම නිතුලි සරිඳුව තම නිවසට ගෙන්වා ගත්තේය. ලාබාල සිත්තැති මොහු නිවසියන් නොමැති අතරේ ඉදිරි ගැන කිසිදු බරපතලකමක් නොමැතිව අමාගේ ලෝකයේ නිදහසේ හැසුරුණේය. අවසානයේ ප්‍රතිඵලය වූයේ පාසල් යන වයසේ සිටි නිතුලි ගැහැණියක වීමයි. ලද සෑම අවස්ථාවකම ඔහු සුපුරුදු පරිදි ලිංගිකව හැසිරුණා. එලෙස හැසිරෙන අවස්ථාවක සරිඳු අපූර්ව යෝජනාවක් ගෙනාවේය. ඒ උන් ලිංගිකව හැසිරෙන අයුරු වීඩියෝ කිරීමටයි. නෙතුලි දෙක පයින්නට කැමති විය. ඒ අනුව ලිංගිකව හැසිරෙන විවිධාකාර ඉරියව් උන් වීඩියෝ කළේය. ඒ සරිඳුගේ ජංගම දුරකථනයේනි. එලෙස වීඩියෝ වල ලිංගික දර්ශන සරිඳු තමන් යහළුවන්ට පෙන්වුවේ මහත් වීරකමක් කළ ඇකු ලෙසින්ය. එලෙස පෙන්වීමෙන් ඇතිවන භයානක ප්‍රතිඵලය පිළිබඳ ඔහුට කිසිදු දැනුමක් තිබුණේ නැත. දිනක් සරිඳුගේ මිතුරෙකු ඔහුගේ ජංගම දුරකථනය ලබාගෙන එහි නිතුලි සමග ලිංගිකව හැසිරෙන වීඩියෝ පට කිහිපයක් හොරාසෙම ලබා ගත්තේය. පසු එම තිරිසනා දින කිහිපයක් එම වීඩියෝ නරඹමින් ලිංගික සුවයක් ලැබුවේය. ඉන් පසු එතනින් නොනැවතුණු එම තිරිසනා එම වීඩියෝ පට අන්තර්ජාලයට මුදාහලේය. ගින්න පත්තුවේ ඉන් පසුවයි. එම වීඩියෝ පට අන්තර්ජාලයට මුදාහැර විනාඩි කිහිපයකට පසු වයස් භේදයකින් තොරව බොහෝ අය රස කර කර එම වීඩියෝ පටේ නැරඹූහ. ඉන් පසු මුළු රටම ඒ පිළිබඳව දැනගත්තේය. අවසානයේම තරුණයා හා තරුණියද මේ බව දැනගත්තේය. එම අවස්ථාවේ තරුණයාට වඩා තරුණිය තම දෙමාපියන්ට සමාජයට මුහුණ දෙන්න බැරුව අසරණ වූ තරම වචන වලින් කියන්න බැරි තරම්ය. ඒට අමතරව ඇයගේ දෙමාපියන් සහෝදර සහෝදරියන් සමාජයට මුහුණ දෙන්න බැරුව කොතරම් අසරණ වන්නට ඇද්ද? ඒවා වචන වලින් විස්තර කරන්න බෑ. අනේක වාරයක් ඔවුන් මෙරි මෙරි ඉපදෙන්නට ඇති. එම වීඩියෝ පට නැරඹූ සමහර පුද්ගලයෝ සිදුකලේ ඒ නරඹා ලිංගික ආශ්‍රතය ලබාගෙන ගොං ආතල් එකක් ගැනීමයි. එලෙස ගොං ආතල් ලබාගත් අය එම තරුණයාගේ හා තරුණියගේ විස්තර සොයමින් විවිධාකාරයේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළහ. මේ සියල්ල දුටු සරිඳු තමන්ට මඩපහාර එල්ල නොකරන ලෙසත් එම වීඩියෝ පට අයින් කරන ලෙසත් ඉතා බැගාපත්ව ඉල්ලා සිටියා. එහෙත් අනුන්ගේ දුකකදී සතුරුවන සමහර මිනිසුන් ඒ ඉල්ලීම සතපහකට මායින් කළේ නෑ. තවත් මිනිසුන් පිරිසක් එම තරුණිය ගෙල වැළලාගෙන මිය ගියා යැයි පවසමින් තරුණියකගේ පින්තූරයක් අන්තර්ජාලය දමා බොරු ප්‍රචාරයක් දී තිබුණා. මෙම සිද්ධියේදී සම්පූර්ණ වරද කර ඇත්තේ මෙම තරුණයා සහ තරුණියයි. දැන් වරද සිදු වී ඇත. එම වරද යලි කිසිසේත් ඔවුන්ට නිවැරදි කරගන්නත් බෑ. ඔවුන් දැන් සිදු කළ යුත්තේ සිදු වූ දේ කෙලෙස හෝ අමතක කර තමන්ගේ ඉදිරි අනාගතය ගැන සිතීම පමණයි. ඒත් සමාජයේ බොහෝ පිරිසක් මේ ගැටලුව දිහා බැලුවේ වැරදි කෝණකින්. ඕනෑම ගැටලුවකදී තරාතිරම නොබලා සෑම විටම පිහිටවනවයි කියාගන්න අය මේ ප්‍රශ්නයේදී කළේ මොකද්ද? තව තවත් ඔන්න මානසික වැට්ටීම නෙමේද? ඒකතරම් සාධාරණ දෙයක් තමන්ගේ හෘද සාක්ෂියෙන්ම අසා දැනගත යුතුයි. කොටින්ම කියවහොත් ඕනෑම ගැටලුවක් තමන්ගේ නොවනතාක් කල් බහුතරයට ඒ ආතල් එකක් පමණි. ඒ අපේ සමාජයේ හැටිය. එම තරුණයාට හා තරුණියට නැවත වරක් කිව යුත්තේ වූ දේ සිදු වී හමාරයි නැවත ඒ ගැන නොසිතා ඉදිරි ගැන සිතමින් වැඩ කරන ලෙසයි. ඔවුන්ට අවසාන වශයෙන් තව දෙයක් මතක් කළ යුතුය. ඒ මෙරට ජනතාවට සතියක් ඇතුළ සියලු දේ අමතක වන බවයි. ඔබ තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුවේ බුවත් අලුත් වීඩියෝස් දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.